නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගාරවෝත නිවාතෝච සන්තුට්ටීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමන්ති තෙරුවන් ගුණය සිහි කරමින් නිරන්තරේ පිරුපා ප්‍රමී ගුණ පිළිබඳ වරින් වරේ වෙනසී නොගොස් පසුවීමෙන් හැඟුම් බරේ බණ ඇසුමෙන්ම යා හැකි නොව නිවන් පුරේ. තෙරුවන් සරණයි. අද හිමිදිරි උදෑසන පෙන්වත් දුවල පුතාලා දැහැමි සිතුවිලි අතරින් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයන් වහන්සේ පිළිබඳව කරුණු කීපයක් අවබෝධ කරගන්න. දුවේ පුතේ, අපේ ලෝකයේ තිබෙනවා ලස්සන වචනයක් බෞද්ධ කියලා. මේ බෞද්ධ කියන වචනේ ලෝකයේ තියෙන ලස්සන වචනයක්. හැබැයි මේ වචනේ පොදු වචනයක්. අද අපි ඉගෙන ගන්න ඕනේ ඇත්තටම බෞද්ධ කියන වචනේ මොකද්ද. සමහර අය කියනවා පන්සලට ගිහිල්ලා භාවනා කරාම බෞද්ධයෙක් කියලා. සමහර ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් කියනවා ඇඳුම් පැළඳුම් වලින් බෞද්ධයෙක් වෙන්න පුළුවන්. තවත් සමහරු කියනවා දුවේ පුතේ ඒගොල්ලන්ගේ උත්පන්න සහතිකෙන් එහෙම නැත්නම් ක්‍රියාවෙන් බෞද්ධයෙක් වෙන්න පුළුවන් කියලා. නැහැ දුවේ පුතේ. බෞද්ධ කියන වචනේ යථාර්ථය ඒක නෙවෙයි. බෞද්ධ කියලා කියන්නේ පොදු වචනයක්. අපි බලමු මේකේ කොටස්. බොහෝ බුද්ධියා ප්‍රඥාවන්තයා නුවණවන්තයා විද්‍යාඥා විද්‍යුඥාන දර්ශන විදර්ශනා ඥානවන්තයා කියන එක කෙටියෙන් දුවේ පුතේ අපි බෞද්ධ කියලා කියන්නේ. ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයන් වහන්සේ ලෞතුරා සම්‍යක් සම්බුද්ධ සරුවඥ රාජෝත්තමයන් වහන්සේ පෞද්ගලිකව අදහන්න එපා. පුද්ගලයෙක් හැටියට අදහන්න එපා. ඒක බුදුහාමුදුරන්ට කරන අවමානයක්, අගෞරවයක්. ගෞරවණීය ජීවිතේ ගරු කළ යුත්තාට ගරු කළ යුතුයි. ගාරවෝච, මොකද්ද මේ ගරු කළ යුත්තාට ගරු කරනවා කියලා කියන්නේ? දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, සම්භාවනීය අමුත්තන්ට ගරු කළ යුතුයි කියලා තමයි අපි සීමාවක් දාගත්තේ. නැහැ දුවේ පුතේ. ලෝකේ ගෞරවණීයත්වය ලබන්නට සුදුසුම දාර්ශනිකයන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවස වෙනකොට මේ ලෝකේ ස්වර්ණමය යුගයක් දුවේ පුතේ. එවකට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයන් වහන්සේ පොදු වස්තුවක් කියන එක අමතක කරන්නට එපා. ලෝකේ ජීවත් වන මුළු ජනගහණයෙන් 1,800,000කම දුවේ පුතේ මේ කියාපු පුද්ගලයෝ ඉන්නවද නැද්ද කියලා හිතන්න වෙනවා. කවුද? බහුබුත් බුද්ධියෝ, ප්‍රඥාවන්තයෝ, නුවණවන්තයෝ, විද්‍යාඥෝ, විද්‍යුඥාන දර්ශන විදර්ශනා ඥානවන්තයා. මේකෙන් පැහැදිලි කරන්නේ කිසියම් පුද්ගලයෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ කොහොමද, බෞද්ධයා සතු ගුණධර්ම මොනවාද කියලා. අපේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සඳහන් වෙනවා දුවේ පුතේ බුද්ධ ගයා කියලා වචනයක්. ඉන්දියාවට ගිහිල්ලා බෞද්ධ ගයා නැත්නම් බුද්ධ ගයා කියලා අපි කියනවා. බුද්ධ ගයා කියලා වචනේ සිංහල වචනයක්. සැබෑ වචනේ බුද්ධ ගයා. බුද්ධ ගයා කියලා කියන්නේ දුවේ පුතේ බුද්ධිමත්ම ගීතය කියන එකයි. නැත්නම් මිහිරිම නාදය කියන එකයි. මිහිරිම නාදය හෙවත් බුද්ධිමත්ම ගීතය නෙවෙයි ඕකේ තියෙන සැබෑ අර්ථය. ලෝව මහා විශ්වයේම ජයග්‍රහණය කරපු ලස්සනම සුන්දරම ඉතා උතුම් දාර්ශනිකත්වයේ නිර්මාණය කියන එක තමයි බුද්ධ ගයා කියලා කියන්නේ. අන්න ඒ නිසා අපි බහු බුද්ධිය, බොහෝසේ බුද්ධිය දියුණු කරලා යමක් ලබා ගත්තේද බුද්ධිවන්තයා. බුද්ධිවන්තයා කියලා කියන්නේ බුද්ධියෙන් ගොඩාක් දැනුමින් ඉහළම ස්ථානේ පොහොසතා, උත්තරීතර පුද්ගලයා. බහු බුද්ධ
බුද්ධිවන්තයා. ප්‍රඥාවන්තයා, ප්‍රඥාවන්තය කියලා කියන්නේ ඒ ඒ ශ්‍රේෂ්ත්‍ර පිළිබඳව දැනුම සම්භාර හිමිකනා කියන එකයි. ප්‍රඥාවන්තයා, බුද්ධිමතා කියන එක ඊළඟ පදේ. එතකොට බහුබුත් බුද්ධා ප්‍රඥාවන්තයා. නුවණවන්තයා, නුවණ නැනස. මේකට තව ගොඩාක් වචන තියෙනවා. ඒ කියන්නේ යමක් හොඳින් විමසා බලා කටයුතු කිරීම. නුවණවන්තයා, නැනවන්තයා, ගුණවන්තයා, පින්වන්තයා. එම වචන ගොඩාක් අපිට සරල කරන්න පුළුවන්. එතකොට බහුබුත් බුද්ධියෝ, ප්‍රඥාවන්තයෝ, නුවණවන්තයෝ, විද්‍යාඥයා. විද්‍යාඥයා කියලා කියන්නේ දුවේ පුතේ මේ ලෝකයේ තියෙන සදාතනික ධර්මයන් සොයා ගැනීම. මොනවද සදාතනික ධර්මතාවයන් කියන්නේ? විශ්ව ස්වභාවය. ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් සදාතනික ධර්මතාවයන් තමයි නිර්මාණය කරන්නේ. උදාහරණයක් ඇරෙට පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ කියන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක් කියලා කියන්නේ පටිච්ච සමුප්පාද. ප්‍රත්‍යක්ෂ කරගත්ත ධර්මතාවය. විශ්ව ස්වභාව ධර්මයේ සදාතනික දහම් පාරණා සිය ඥාණයෙන් බුද්ධියෙන් අවබෝධ කරගත්තා කියන එක තමයි අපි ප්‍රත්‍යක්ෂ දන්තම් පටිච්ච සමුප්පාදෝ කියලා කියනවා. භවනාව කියලා වචනයක් භාවිතා වෙනවා නෑ, එහෙම එකක් වෙන්නේ නෑ. භවනියාව, භවයේ පිළිබඳව නිරීක්ෂණේ පරීක්ෂණ ඥානාත්මක ධර්මතාවයේ නিত্য ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදෝ කොහොමද කරකිලා ඉන්නේ කියලා ටිකක් හිතමු. දැන් විද්‍යාඥයා, විදර්ශනාවන්තයා. එතකොට විද්‍යාඥයා විද්‍යුඥාන දර්ශනය. විද්‍යුඥාන දර්ශනය කියලා කියන්නේ ඔබ දන්නවා ලෝකේ ප්‍රබලම ආයතනේ නාසායතනය. නාසායතනය ගත්තත් විද්‍යුඥාන දර්ශනය. යම් පුද්ගලයෙක් සදාතනික ධර්මතාවයන් සරල සමීකරණයකින් තහවුරු කර ගැනීම. ග්‍රහලෝකයක් තියෙනවා දුර, ඒක මොන පාටද? ඒක කොයි වගේද? පිළිගන්නේ නැහනේ. ගිහිල්ලාම බලන්න ඕනේ. ගියා, බැලුවා, පිළිගත්තා. එතකොට විද්‍යුඥාන දර්ශනය විදර්ශනා ඥානය. අන්න බලන්න දුවේ පුතේ, බෞද්ධ කියන වචනේ හරය ඵලයේ ගැඹුරු යථාර්ථය. අන්න ඒ වාගේ ශ්‍රේෂ්ඨ උතුම් දාර්ශනිකයන්න් වහන්සේට අපි පුදුම විදිහට පෞද්ගලිකත්වයෙන් සලකනවා. එහෙම කරන්න එපා දුවේ පුතේ. බුදුහාමුදුර ලෝකේ හැමෝටම අයිති. කෝටි 800ක් ජාති, ආගම්, කුල, ගෝත්‍ර, වර්ණ, පක්ෂ, පාට ભેදයෙන් තොරව අප සියලු දෙනාටම බුදුහාමුදුරු අයිති. ඕන ශාස්ත්‍රවරයෙක් කෙනෙකුට පුළුවන් ආගමක් නියෝජනය කරන්න. දෙවි කෙනෙක් නියෝජනය කරන්න පුළුවන්. නායකයෙක් නියෝජනය කරන්න පුළුවන්. හැබැයි විශ්ව ස්වභාව ධර්මයට ගරු කරනකොට හැමෝම එකම ස්ථානයක ඉන්න ඕනේ. ඒ කියන්නේ ලෞතුරා සම්මා සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ කියන්නේ අපි හැමෝටම අයිති. කාම, රූප, අරූප අපට විතරද? දෙවියන්ට. විශ්වයේ ජීවත් වෙන සමස්ත දසදහස්සී ලෝක ධාතුයේම කාමාවචර දිව්‍ය ලෝක තිබෙනවා හයක් අහලා තියෙන විදිහට නම්, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී 4ක්. මේ සමස්ත දෙවියන් බඹුන් නාගයන් සහිත මේ විශ්වයේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ අදහන්නේ පොදුවේ. ආන්න ඒ නිසා අපි ගාරවෝච කියනකොට ගෞරව කරන්න ඕනේ සමස්ත පොදු සදාතනික ධර්මතාවයන්ට කියන එක මුලින් පැහැදිලි කරගන්න ඕනේ. නිවාතෝච, නිහතමානීත්වය, අවංක භාවය, සාධාරණ කරුණු පිළිගැනීම, පිළිගැනීමට ලක්වීම. අපේ නිහතමානීත්වය කියන එක දුවේ පුතේ ගොඩක් අඩුයි. බලන්න කල්පනා කරලා ස්වභාව ධර්මයාගෙන් අපිට නිහතමානීත්වය ලැබෙනවා. කල්පනා කරන්නකෝ ගවයෙක් ළඟට ගිහිල්ලා ඒ ගවයා බඩගිනි වෙලා ඉන්න අවස්ථාවකදී කිරි ටිකක් දෙනවා මිනිස්සෙකුට. ගවයාගේ කිරි දොවලා අරගෙන අපි පානය කරනවා. සතුටක් නේද? ඉතින් ඒ නිහතමානීත්වයෙන්ම ලැබෙන දේ. හැබැයි අපේ නිහතමානීත්වයත් ඒ විදිහටම තියන්නට ඕනේ. මේ නිහතමානීකම කියන එක ගොඩක් අයගේ අඩුයි. ඉතින් ගොඩාක් අය කරන්නේ දැන් ඔය ලෞතුරා බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පෞද්ගලිකව මගේ බුදුහාමුදුරුව, අනේ බුදුහාමුදුරනේ මට සමාවෙන්න වැරදීමක් වුණා. පින්ගතනේ බුදුරජාණන් වහන්සේ පොදු වස්තුවක්. ඒ නිසා බුදුහාමුදුරුව කාටවත් අයිති කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වසර 45ක කාලයක් තුළ කාටවත් පෞද්ගලිකව ධර්ම දේශනා කළේ නැහැ. කාට හරි ධර්ම දේශනාවක් සිද්ධ කරනම් පොදුවේ. සමස්තයටම පොදුයි. බුදුහාමුදුරුව ධර්ම දේශනා කරන ක්‍රම හතරක් ඔයගොල්ලෝ අහලා ඇතිනේ. එක, කෙලින්ම ප්‍රශ්නයකට ප්‍රශ්නේ උත්තරේ. කවුරු හරි ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඍජු උත්තරයක් බුදුහාමුදුරුව දෙනවා.
පින්තුනි වචන දෙකෙන් තුනෙන් ඒ පුද්ගලයා සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ කියන්නේ පළවෙනි සෙවණ දුන් ලොව පළවෙනිම දෘෂ්ටිය ප්‍රඥාව දෘෂ්ටි සම්මා දිට්ඨියට පත් වෙන්නට පුළුවන්. බලන්න බුදු කෙනෙක්ගේ දැක්ම කොච්චර වාසනාවන්ත කියලා. සුකොහ බුද්ධාණං උප්පාදෝ කියලා අපි කියන්නේ අන්න ඒකයි. ලෝකයට බුදු කෙනෙක් පහළ වීම සැපයක්ලු. සැපයක් තමයි. හැබැයි ධර්මය අවබෝධ කරගත්තොත් විතරයි. නැත්තම් සැපයක් වෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නිහතමානීත්වය තවත් අගය කරනවා. නිහතමානීත්වය හොඳට මතක තින් ගාරෝතනිමත් සන්තුට්ඨීච දුවේ පුතේ, අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිටම ආවේනික පරිසරයක් තියෙනවා. ලද දෙයින් සතුට වීම, ගෞරවයෙන් ජීවත් වීම, ඒකත් තාම වැදගත්. ඉතින් ගොඩාක් අය ගෞරවයෙන් ජීවත් වෙන්නට ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒකත් හොඳට ඉගෙන ගන්න. ඒ වගේම තමයි කතඤ්ඤුතා, කෘතඥතාවේ කළගුණ සැලකීම. මම දුවල පුතාලට මතක් කරනවා මේ කෘතඥතාවය කියන්නේ මොකද්ද, කළගුණ සැලකීම මොකද්ද. ගෞරවණීය අයට ගෞරව කරන දුවේ පුතේ, බුදුරජාණන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට, මව්වරුන්ට, පියවරුන්ට, ස්වභාවික සදාහතනික ධර්මතාවයන්ට, ස්වභාවික පරිසරයට අපි ගරු කරන්න ඕනේ. ආන් එවැනි ගරු කරන තැනැත්තා තමයි ලොව ඇගැවීමට ලක් වෙන්නේ. ඉතින් මෙන්න මේ කෘතඥතාවේ කළගුණ සැලකීම කියන එක සමාජෙ පිරිහිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැරද්දක් කරලා සමාව ඉල්ලනවා. මතක තියාගන්න ලෝකේ ඕනම කෙනෙක් සමාව දෙයි. හැබැයි බුදුහාමුදුරුවන්ගෙන් අපිට සමාවක් ලැබෙන්නේ නැහැ දුවේ පුතේ. බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ නැහැ. දුන්නා නම් දෙවිදත් තෙරුන් වහන්සේට සමාව දෙන්න ඕනේ. තමන්ගෙම ඥාතිත්වයේ දරලා, තමන්ටම ඥාතිත්වයේ ඇති කරගෙන, තමන්ගේ ළඟම බහන වෙලා බුදු කෙනෙක් අභියස, බුදුන්ගේ දෝතින් දුවේ පුතේ චීවරයක් දරාගෙන අපිට බුදු සසුනට එකතු වෙන්න තියෙනවා නම් ඒක කොච්චර වාසනාවක්ද. හැබැයි දේවදත්ත හාමුදුරුවන්ට ඒ කළගුණ සැලකීම කරගන්න බැරි වුණා. ඒ කෘතඥතාවයට පිටුපෑවා. බුදුන් දැක දැකම දුවේ පුතේ අවීචි මහා නරකයට ගමන් කළා. ඒ විතරක් නෙවෙයි, මාගන්ධේ කුමාරිකාව, චෙන්චමානිකාව ඇතුළු බොහෝ දෙනෙක් අජාසත්ත වෙනි ගොඩාක් අය, පින් කරපු අයත්, පිනෙන් පොහසත් වෙච්ච ගොඩාක් අය බුදුන් දැකලා ඒ බුදුරජාණන් වහන්සේගේ මුහුණ බලාගෙනම අපාගත වුණා. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ඒ නිසා කළගුණ සැලකීම, කෘතඥතාවය කියන එක අපි නිරන්තරයෙන්ම තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට සාධාරණයක් ඉෂ්ට කරන්නට ගෞරවයෙන් යුක්තව කටයුතු කරන්න. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මි. ඔය කළගුණ සනගය ලෝකේ ගොඩාක් දුර්ලභයි කියලත් බුදුහාමුදුරු පැහැදිලි කරා. ඉතින් ඒ නිසා කෘතඥතාවය පිළිබඳව හිතන්න ඕනේ. ගාරවෝත නිවාතෝත සන්තුට්ඨීච කතඤ්ඤුත. කාලේන ධම්ම සවණං. දැන් කාලේන ධම්ම සවණං කියනකොට දුවේ පුතේ හිතයි මොකද්ද මේ වචනේ? නැහැ දුවේ පුතේ, හොඳට පැහැදිලි කරගන්න. පින්වත් දරුවෝ ඉගෙන ගන්න උන තවත් වැදගත් කාරණාවක්. කුඩා කාලයේදී බණ අහන්න බෑ. පුංචි දරුවන්ට අවුරුදු 7 8 වගේ, කුඩා දරුවන්ට 5 6 දරුවන්ට බණ අහලා වැඩක් නැ, තේරෙන්නේ නැහැ. අවුරුදු 70ක් 80ක් ගියාම කන් දෙක බීරි වෙනවා. කම්බරේ මැරෙනවා. ඇස් දුර්වල වෙනවා. මනස දුර්වල වෙනවා දුවේ පුතේ. කය මනස දෙකම දුර්වල වෙනවා. එහෙනම් වයවෘද්ධ තත්ත්වයට ගිහිල්ලා බණ අහලා වැඩකුත් නැහැ. කුඩා කාලයේ වැඩකුත් නැහැ. මොකද්ද වෙන්නේ? කාලේන ධම්ම සවණ. නිසි කලට තරුණ වයසේ මනස ශක්තිමත් වෙලාවේ, ආධ්‍යාත්මික දැනුම තියෙන වෙලාවේදී, තමන්ගේ ශක්තිය, මානසික ශක්තිය තියෙන වෙලාවේ ධර්මය අහලා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කියන එක තමයි අපේ බුදුහාමුදුරු දේශනා කරේ. උදාහරණයක් දෙන්නම්. ගුවන් නියමිකට තියෙන කාලයක්. පළවෙනියෙන් පුහුණු කාලේ. ඊළඟට පුහුණු කාලේ අවසන් වෙනකොට එයාට තියෙනවා අද්දකීන් ලබන කාලය කියලා එකක්. ඒ කියන්නේ ගුවන් යානේ නියම සීට් එකේ වාඩි වෙන්න දෙන්නේ නැහැ. ගුවන් යානේ පද වෙන ආකාරය ඉගෙන ගන්න ඕනේ. වෛද්‍යවරයෙක්. තවත් උදාහරණයක්. විශේෂඥ වෛද්‍යවරයෙක්. ශල්ල වෛද්‍ය ආයතනයකට ගිහිල්ලා පළවෙනියෙන් තියෙන පුහුණුව. ඊට පස්සේ අද්දකීන්. තුන්වෙනි සැරේ තමයි එයා සත්කමකට සූදානම් වෙන්නේ. ආන් ඒ වාගේ තමයි දුවේ පුතේ ධර්මයේ. ධර්මයේ එකපාරම ඉගෙන ගන්න බෑ. නිසි කලට, නිසි වේලාවට, නිසි කලට ධර්ම ශ්‍රවණය කරලා සිත් පහදවා ගත්තොත් නම් ගොඩාක් හොඳයි. කාලේන ධම්ම සවණ. තවත් වචනයක් තියෙනවා, කාලේන ධම්ම සාකච්ඡා. නිසි කලට ධර්ම සාකච්ඡා කරන්නට ඕන. ඉතින් මම ওই දුවල පුතාලට මතක් කරලා දුන්නේ ගෞරවේනත්වෙන් සලකන්ට ඕනේ. ගෞරවණීයත්වය ලබා දිය යුත්තේ කාටද?
ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට පුදු වස්තුවක් හැටියට දුවේ පුතේ අපි ගෞරව කරන්න ඉගෙන ගන්නට ඕන මොකද මෑත කාලේ අපි තවත් ලස්සන වචනයක් තියෙනවා ඉගෙන ගන්නට මොකද්ද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දුවේ පුතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට කොච්චර කල් තියෙනවද කියලා දන්නවද වසර වලින් 34 ලක්ෂයක් ඉක්මවන්නට ඕන සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වෙලා වසර 2600යි පරීක්ෂණ නිරීක්ෂණය කරන වසර 50000ක් වසර 20000ක් මොනවද අපේ දේශීය පරීක්ෂණ විදේශීය පරීක්ෂණ නැහැ දුවේ පුතේ කරන්න පරීක්ෂණයක් වසර 2600කට පෙර පහළ වෙච්ච ලොව ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා ලෞතර අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට තව ගොඩාක් කල් තියෙනවා කියලා හැම දිනම මතක තියාගන්නට ඕනේ. අපි කරන්නේ බුදුහාමුදුරුව අව탁සීරුවට ලක් කිරීමක් දුවේ පුතේ. එහෙම කරන්න එපා. අපිට මෙවැනි බුද්ධ උත්පාද කාලයක් ලැබෙන්නේ තව වසර ගණනාවකින්. ලක්ෂ ගණනාවකින් ලැබෙන බුද්ධ උත්පාද කාලේ. ඉතින් මේ වාගේ ලස්සන බුදු කෙනෙක් උදෑසන අපේ ඇස් දෙකට බලන්න අපි පින් කරා දුවේ පුතේ. විහාරස්ථාන 10986ක් සෙල්ලම් වැඩක් නෙවෙයි දුවේ පුතේ මූත්‍රිත මාධ්‍ය ලක්ෂයක් ස්වාමීන් වහන්සේලා 40000ක් සිල් මෑණිවරු 5000ක් අන්‍ය පූජිකෝ 32000ක් පැය 24ම බණ කියන දහම් විකාශන මධ්‍යස්ථානයේ ඔබ ඉපදුනේ කියන එක දුවේ පුතේ අවිවාදයෙන් යුක්තව සතුට වෙන්න උනේ කාරණාවක් ඉතින් මේ තරම් ලස්සන කාලයේදී ඇයි අපි බුදු කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ එහෙම කරන්න එපා ඒක අපේ බුදුහාමුදුරන්ට කරන අගෞරවයක් එනිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට ගොඩක් කල් තියෙන නිසා අපි මේ බුද්ධ උත්පාද කාලයේ තුල අවම ඵලයේ සුවාන් ඵලයේවත් ලබා ගන්නට උත්සාහ කරන්න දුවේ පුතේ ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම පොහෝ දිනේට පන්සලට ගිහිල්ලා හොඳට දහම් පොත්පත් කියවලා බුදුහාමුදුර කියන්නේ කවුද කියලා හොඳට නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා හරියට අවබෝධයක් කරගෙන සදහැවන් බෞද්ධයෙක් බවට පත් වෙන්නට අදිස්ථානයක් ඇති කරගත්තොත් මේ ජීවිතේ හරීම ලස්සනයි කියලා මරණ මංචකේදී තීරණයකට එන්න පුළුවන්. අපි මරණයට මුහුණ දෙන වෙලාවේදී දුවේ පුතේ මිනිස් මොලේ තුලින් මිනිස් සිර තුලින් ශක්ති දෙකක් නිකුත් වෙන බව හොඳටම පරීක්ෂණ මාර්ගෙන් හොයාගෙන තිබෙනවා. ඒ ශක්ති දෙක මීට පෙරම ඔබට පැහැදිලි කරා දුවේ පුතේ මිනිස් මොලේ තුලින් ශක්ති දෙකක් නිකුත් වෙනවා ඒ ශක්ති දෙක එකක් බලාපොරොත්තුය අනික මතකය මතකය සහ බලාපොරොත්තු කියන ශක්ති දෙක තමයි විශ්වයට ගමන් කරන්නේ හඳට ගිහිල්ලා එනවා නම් දුවේ පුතේ ගමන් කිරීමේ කාලය සැතපුන් 234336ක් 234336ක් හඳට ගිහිල්ලා අහපව් වෙන්නට අපිට ගත වෙන කාලය තප්පර 1යි එහෙමනම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව මිනිස් මොළය තුලින් නිකුත් කරන මේ ශක්ති දෙක එක තප්පරයකට සැතපුන් ලක්ෂ 4000ක් ගමන් කරනවා කියන එක හොඳට අවබෝධ කරගෙන නිතරම ධර්මයට ගරු කරන්න දුවේ පුතේ ධර්මය අවබෝධ කරගන්න බලන්න ඔබ මරණ මංචකයේදී ධර්මය අවබෝධ කරගෙන සිටියොත් ඔබේ ඊළඟ භවය සාර්ථකයි කියන එක නැවත නැවත කියන්නට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ගරු කළ යුත්තාට ගරු කරනවා නම් ගරු කරන්න ලෞතුරු අමාමෑණි සම්්‍යක් සම්බුද්ධ සරුවත්ඥ රාජෝත්තමයන්න් වහන්සේට පොදුයි. ඒ වගේම ධර්මයට ගරු කරන්න හොඳටම ඉගෙන ගන්නට ඕනේ. බුදුහාමුදුරන්ගෙන් ගොඩක් අය ප්‍රශ්න ඇහුවා අපිට බුදුන් දකින්න බැරිද බුදුහාමුදුරනි බුදුහාමුදුරෝ දේශනා කරා මාව දකිනවා නම් යම් පුද්ගලෙක් යෝ මම් පස්සති සෝ ධම්මං පස්සති මගේ දිහා බලාගෙන හිටියාට මාව දකින්න බෑ එනිසා මගේ ධර්මයේ දකින්න මගේ ධර්මයේ අවබෝධ කරගන්නට බුද්ධ උත්පාද කාලයක් තුල දුවේ පුතේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවබෝධ කරගත්තොත් පමණයි අපිට බුදුන් දකින්න පුළුවන්නේ බුදුහාමුදුරෝ ළඟම හිටපු කට්ටිය බුදුහාමුදුරන්ගේ දැස ඉදිරිපිට අපාගත වුණා නම් අපිට මොන පිහිටක්ද දුවේ පුතේ අන්න ඒක අධිහිම ඉදිරි උදෑසන හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අද මම කියලා දුන්නේ ගෞරව කරන්නේ කාටද
ගෞරව කළ යුත්තේ මොනවාගේ කාලවකවානුවකද ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන්නට සුදුසු කාලය මොකද්ද කෘතඥතාවය මොකද්ද නිහතමානීත්වය මොකද්ද කියන කාරණා ටික දැහැම සිටිවිලි අතරින් අපි මේ ඉගෙනගත්ත කරුණු කාරණා ටික අපේ මෙලොව ජීවිතෙත් වාසනාවන්ත කරගෙන පරලොව ජීවිතෙත් වාසනාවන්ත කරගන්නට කවුරුත් හැමදෙනාම සමස්තයක් හැටියට පොදුවේ අදිස්ථානයක් ඇති කරගන්න අපිට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ප්‍රාර්ථනීය බෝධිය මේ භවයේදීම සෝවාන් ආදී මාර්ගඵලයක් ලබන්නට අපට දුවේ පුතේ මේ උතුම් දහම් සිටුවෙල්ල හේතු වාසනා වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි